දෙවනි කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය මට අද උදෑසන සිහිුණාව බත් එක බෙදා ගන්න ඕනේ ඔබෝ දිරිමත් කරන්න කියලා. සුදු පාවුලතුමා කියනවා මාංශයේ උලක් වැනි දෙයක් එයාගේ ශරීරය තුල ක්‍රියාත්මක වුණා එයාට හරි වද දීමක් වුණා කියලා. 7 වෙනි පදේ කියනවා ඒ එලිදරව් කිරීම වල අති උතුම්කම කරන කොටගෙන මා හිස උදුම්මා නොගන්නා පිණිස මට පහර දීමට සාතන්ගේ දූතේකු වැනි ශරීරයේ කාවැදුණු කටුවක් හා සමාන පීඩාවක් මව මට දෙන ලද්දේය කියලා. එසේ ඌයේ මා හිස උදුම්මා නොගන්නා පිණිසයි කියලා ලියවිල්ල අපිට කියනවා. බදන්නද දෙවියන් වහන්සේ කටු භාවිතා කරනවා. චීන කටු නෙමෙයි. ජීවිතේ නෙමෙයි ගැටළු ප්‍රශ්න මහා පීඩාව භාවිතා කරනවා. එතකොට මොනවද අපි කරන්නේ? දැන් දෙවියන් වහන්සේ ඒව භාවිතා කරනවා නම් මම ආදරෙන් ඒව පිළිගන්න එපැයි. ඒව මම අයිති කරගන්න එපැයි. ඒව මම භාවිතා කරන්න පටන් ගන්න එපැයි. මොකද ඒ කටු අපව මේ ලෝකේ වැඩිපුර පදිංචි වීමෙන් වළක්වනවා කියලා මම ඔබට කිව්වා. මේ ඉස්සෙල්ලා මට මතකයි මම ඔබට කියනවා. ඒ කටු අපේ පාපේ ශාපේ අපිට මතක් කරලා දෙනවා. වර්ධ වෙනවාද? අපි ඇත්තටම හිතේ නපුරු මාර්ගවල දැන් දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේගේ යහපත් වූ මාර්ගයේ ප්‍රීතියේ මාර්ගයට විනාශයේ මාර්ගයෙන් බේරගෙන උඩඟු කමේ මාර්ගයෙන් බේරගෙන අපිව උන්වහන්සේ ගෙනල්ලා තියෙනවා ප්‍රීතියේ මාර්ගයට. අපේ ඒ වේදනාවල් අපිට ගෙන දුන්නු දුක්ඛිත කටු අපතුල වැඩි ප්‍රීතියක් ඇති කරන පිණිස අවසානයේදී දෙවියන් වහන්සේ අපිට වඩාත් ඵලදායි සහ ඵලදායි බවට අපිව පත් කරන්නා වූ දෙයක් බවට පත් කළා දිනවා. ඉතින් කටු මොනවද අපිට කරන්නේ? කටු අපි යටහත් පහත් කරනවා. කටු අපේ දුර්වලකම් පෙන්වලා දෙනවා. අපිව දුර්වල කරනවා. කටු අපිට වඩා දෙවියන් වහන්සේට යාඥාවෙන් ලං වෙන්න සලස්වනවා. කටු අපු ලෝකේ හොඳ සාක්ෂිකාරයක් වෙන්න සලස්වනවා. කටු අපිට උගන්වනවා දෙවියන් වහන්සේගේ කරුණාවේ බලය. කටු අපිට උගන්වනවා අනිත් ඒගොල්ලන්ට උගන්වන්න. ඉතින් ඒක නිසා බලන්න කටු කොච්චර වැදගත්ද කියලා. අපියි කටු ගැන අඬන්නේ. දෙවියන් වහන්සේ විශ්තුති. දෙවියන් වහන්සේ මේ සියල්ලක් තුල ක්‍රියා කරමින් උන්වහන්සේට ඕනේ මිනිස්සයා මගේ තුල ගොඩනගන්න. උන්වහන්සේට ඕනේ මිනිස්සයා. මට වෙන්න ඕනේ කෙනා නෙමෙයි. දෙවියන් වහන්සේ මාව කරන්න ඕනේ කෙනා කරන්න. උන්වහන්සේ අපිව ඉස්සරහට අරගෙන යනවා. ඉතින් කටු අපිට උගන්වනවා දෙවනාංශගේ විශ්වාසනීය භාවය, දෙවනාංශගේ බලය ලබා ගත හැකි ආකාරය, අපව මේ ලෝකේ පදිංචි වීමේ වැළක්වීමේ ආකාරය, අපිට පාපේ සාපේ මතක් කර දීම. ඔව් අපිට අද දවසේදී අපි කටු අගය කරමු මල් අගය කරනවට වඩා හොඳේ. මොකද ඒක තමයි අපිව මලක් කරන්න යන්නේ. රෝසම මලක් අපිව කරන්න යන්නේ ඒක තමයි. ඒක තමයි. ඒක නිසා අපි කටු ගැන පාරට්ටු කරගමු. අපේ දුර්වලකම් ගැන පාවතුමා කියන මම පාරට්ටු කරගන්නවා කියලා මගේ දුර්වලකම් ගැන. අපිට දෙවෙනාසේ අවශ්‍ය බව සිහි කරලා දෙන්නේ වටහා ගැනීමට අපිට උදව් කරන්නේ කටු. ඉතින් මේ කටු ඇයි මම ද්වේෂ කරන්නේ? අපි යාඥාවක් කරමුද? ආදරණීය දෙවි පියාණෙනි, මගේ කටු වලට මම ඔබ වහන්සේට කවදාවත් ස්තුති කළා නැහැ. මගේ මල් ජීවිතයට ආපු මල් ගැන මම ඔබ වහන්සේට ගොඩක් දහස් වාරයක් ස්තුති කළා තියෙනවා. ඒත් මගේ කටු ගැන කිසිම දවසක මම ඔබ වහන්සේට ස්තුති කළා නැහැ. ස්වාමීනි මට උගන්වන්න. මම දරන්නා වූ මගේ කුරුසේ අද දවසේ ඒකේ මහිමය මට උගන්වන්න. මගේ කටු වලට තියෙන වටිනාකම, ඒ කටු වල වටිනාකම මට අද උගන්වන්න ස්වාමීනි. ඒක පෙන්වලා දෙන්න. අමාරු කමේ වේදනාවේ මාවතේ දිගේ මම ඔබ වහන්සේට සමීප වෙන බව ඒක හරහා පෙන්වන්න. ස්වාමිනි මිනිසයාගේ කඳුළු අතරින්, මගේ කඳුළු අතරින් ඔබ වහන්සේගේ වඩා දීප්තිමත් වර්ණයන් මට දකින්න සලස්වන එක ගැන මට කියලා දෙන්න. දෙවි ස්වාමිනි අපිට එසේ ඔබ වහන්සේගේ කරුණාව ඉල්ලන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් ජීවමාන නාමයෙන්. ආමෙන්.